මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේදී කතානායකතුමාගේ ක්‍රියාකලාපය හේතුවෙන් විපක්ෂයේ විසින් කතානායකතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් තිබෙනවා. විපක්ෂය කියන්නේ කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණයට පටහැනිව කටයුතු කරපු නිසා අපි මේ විශ්වාසභංග යෝජනාව ගේනවා කියලා. ආණ්ඩුව කියන්නේ කතානායකතුමා කිසිම විදියකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණය උල්ලංඝනය කළා නැහැ. ඒ නිසා අපි කතානායකතුමා රකින්නවා කියලා. හැබැයි මේ කවුරුවක්වත් මේවට හේතු දක්වන්නේ නැහැ. කතානායකතුමා විශ්වාස භංගයට ගොදුරු වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණය නැත්නම් සුප්‍රීම කෝට් ඩිටර්මිනේෂන් එක උල්ලංඝනය කළ හැමෝම කිව්වත් උල්ලංඝනය කළේ කොහොමද කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඒ නිසාද අපි කතානායකතුමා විශ්වාස භංග යෝජනාවට ගොදුරු කිරීම සාධාරණීකරණය සඳහා කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝනය කළේ කොහොමද කියන එක අපි අද බලමු. මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ කනත් කෙටුම්පතේ 11 ඈවගන්තිය සඳහන් ආකාරයට යම් තහනම් ප්‍රකාශයක් ජනතාව දැකීම වැළැක්විය යුතුයි කියලා අන්තර්ජාල සේවා සපයන්නන්ට කොමිසම විසින් නියෝගයක් කිරීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒ සඳහා නියෝගයක් ලබාගත යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය සඳහන් වෙනවා. නමුත් සම්මත කරපු පනතට ඒක අඩංගු කරලා නැහැ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් 27 හයවගන්තිය සඳහන් සතියක කාලයක් ලබා දෙනවා කියලා තියෙන සෑම තැනකම 27 හයවගන්තිත් අනිකුත් තැන්වලත් සතියක කාලයක් ලබා දෙනවා කියලා තියෙන කාරණය සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් ලබා දිය යුතුයි කියලා තීන්දුව කළා තිබෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයටත් පනත සම්මත කරද්දී ආණ්ඩුව අනුගත වෙලා නැහැ. ඇත්තටම මෙවිනි කාරණා ගණනාවක් පනත පුරාම දකින්න පුළුවන්. ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ලබා දෙන්නේ නියෝගයක් නෙවෙයි නිර්ණයක්. ඕඩ එකක් නෙවෙයි ඩිටර්මිනේෂන් එක. ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කියන්න පුළුවන් කාරණා පහක් පමණයි. එක්ක කියන්න පුළුවන් මේ වගන්තිය ව්‍යවස්ථාවට අනුකූලයි සාමාන්‍ය බෞතරින් සම්මත කරන්න පුළුවන්. මේ වගන්තිය මේ ආකාරයෙන් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බෞතරයක් ඕනි. එව නැත්නම් මේ වගන්තිය මේ ආකාරයෙන් සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුවේ විශේෂ බෞතරයට අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් සම්මත කළ යුතුයි. ඒ වගේම හතරවෙනුව ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් මේ වගන්තිය මේ ආකාරයෙන් සංශෝධනය කරගත්තොත් නම් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරගන්න පුළුවන්. එමත් නැත්නම් පස්වෙනුව ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් මේ වගන්තිය මේ ආකාරයෙන් සංශෝධනය කරගත්තොත් ජනමත විචාරණයට යෑම වළක්වා 3/2 බහුතර ඡන්දයෙන් හෝ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරගන්න පුළුවන් කියලා. ඒ නිසා ආණ්ඩුවට තියෙනවා විකල්ප. ආණ්ඩුවට තමන් ගෙන ආපු පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කරගන්න ඕනි නම් 3/2 බහුතරයෙන් සම්මත කරගන්න පුළුවන්. තමන්ට 3/2 බහුතරේ නැත්තම් සාමාන්‍ය බහුතරයෙන් නම් සම්මත කරගන්න වෙන්නේ. අන්න එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ තියෙන විධිවිධාන වලට අනුගත වෙන්න වෙනවා. හැබැයි ආණ්ඩුව මොකද කරේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කළ සංශෝධන වලට අනුගත නොවි 3/2 වෙනුවට සාමාන්‍ය බෞතරෙන් සම්මත කරගත්තා. එක්කෝ 3/2ක් තියෙන්න ඕනි, එක්කෝ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයට අනුගත වෙන්න ඕනි. දොම් නම් දොම්, සිමන් නම් සිමන්, දොන් සිමන් දෙකක් බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයට අනුව 3/2 බෞතරෙන් සම්මත කරගත යුතු වගන්ති සාමාන්‍ය බෞතරෙන් සම්මත කර ගැනීම අපේ ව්‍යවස්ථාව අමුවමේ උල්ලංඝනය කිරීම. ඉතින් ආණ්ඩුව විසින් පනත් කෙටුම් පතක් එහෙම සම්මත කර ගත්තම ඇයි කතානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගේන්නේ? මේ සම්මත කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයට පටහැනියි කියලා විපක්ෂයේ විසින් කතානායකවරයාට පෙන්වා දෙද්දී කතානායකවරයා ඒවා නොසලකා අනුමත කරගන්න ඉඩ ලබා දුන්නා. ඒ වගේම ඕනෑම පනත් කෙටුම් පතක් නීතියක් බවට පත් වෙන්නේ මේ පනත ව්‍යවස්ථානුකූලව සම්මත වුණායි කියලා කතානායකවරයා අස්සම් කළ සහතිකයක් ලබා දුන්නට පස්සේ. නමුත් ව්‍යවස්ථානුකූලව සම්මත නොවුණු මේ පනත ව්‍යවස්ථානුකූලව සම්මත වුණායි කියලා කතානායකවරයා සහතිකයක් ලබා දුන්න පෙබරවාරි මාසේ පළවෙනිදා. එහෙමනම් කතානායකතුමා තමයි මේකට වක් කියන්නේ. විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය කියනවා පාර්ලිමේන්තුවේ සම්මත වන නීතියක් සම්මතුණු ආකාරය පිළිබඳ
අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි කියන පනතකට කතානායකවරයා අස්සන තැබුවන් පස්සේ කතානායකවරයා ලබා දෙන සහතිකය අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බෑයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 83 වන ගන්තියේ සඳහන් වෙනවා. ඒ නිසා මෙවැනි නීති විරෝධීව සම්මත කරගත් පනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දාපු සෑම අවස්ථාවකම අපිට නීති සම්පාදන ක්‍රියාවලියට මැදිහත් වෙන්න බෑයි කියන ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයේ අරගෙන තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්බන්ධෙනුත් පෙත්සමක් ඉදිරිපත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාවේ 83 වන ගන්තිය උපුටා දක්වලා මේ පෙත්සම භාග කිරීම ප්‍රතික්ෂේප කළා. එහෙනම් අපේ රටේ ව්‍යවස්ථාව රටේ කතානායකවරයා පිළිබඳ අනුපමේය විශ්වාසයක් තියලා කතානායකවරයා ලබා දෙන සහතිකය අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බෑයි කියලා වගන්තියක් එකතු කරලා තියෙන්නේ කතානායක ඊතරම් ගෞරවනීය විශ්වාසනීය චරිතයක් කියන පූර්ණ නිගමනය. අපේ රටේ බැරි වුණාට ලෝකේ බහුතරයක් රටවල පනත් කෙටුම්පතක් සම්මත වුණාට පස්සේ ඒකේ ව්‍යවස්ථානුකූලත්වයේ පිළිබඳ අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. වැඩි ඕනි නෑ අපේ අසල්වැසියා ඉන්දියාවෙත් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. කතානායක ගැන අනුපමේය විශ්වාසයක් අපේ ව්‍යවස්ථාව තබලා තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව තබලා තියෙනවා. මොකද කතානායකවරයාගේ තීන්දුව පාර්ලිමේන්තුවේ අවසානාත්මක තීන්දුව. තුන්වෙනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ගේ නිර්ණය එවන්නේ වෙන කාටවත් නෙවෙයි කතානායකතුමාට. ඒක ඒලෙසින් කතානායකතුමා ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය. එහෙමනම් කතානායකතුමා පාර්ලිමේන්තුව තැබූ විශ්වාසය, ශ්‍රේෂ්ඨාධිකරණයේ තැබූ විශ්වාසය සහ ව්‍යවස්ථාව තැබූ විශ්වාසය අමු අමුවේ උල්ලංඝනය කරලා තිබෙනවා. අන්න ඒ නිසායි එතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනීම සාධාරණ වෙන්නේ. විශ්වාසයේ ප්‍රතිමූර්තිය බවට පත්විය යුතු කතානායකවරයා විශ්වාසයේ භංග කරලා තිබෙන නිසායි විශ්වාසභංගයක් එතුමාට එරෙහිව ගේන්න සිද්ධ වෙලා තිබෙන්නේ.